ශ්‍රීපාද රක්ෂිතට ආසන්නයේ කළු ගලක් මත විශාල පාසටහන් වතු කම්කරුවන් කහවලින් සෝදා පූජා පවත්වයි. මස්කෙලිය පොලිස් වසමට අයත් ගාඩ්මෝර් පොප්මෝර් වතු යයි ඉහළ කොටසේ රක්ෂිතේ ශ්‍රීපාද රක්ෂිතට ආසන්නයේ කළු ගලක් මත අඩි එකහමාරක් පමණ දිගකින් යුක්ත පාසටහන් දෙකක් මතු වී ඇති බව මස්කෙලිය පොලිසියේ තානාධිපති පොලිස් පරීක්ෂක ටිරෝන් රත්නායක සඳහන් කළා. එම පාසටහන් වලින් වම් පාදයේ සලකුණු තරමක් මැගී ගොස් ඇති අතර දකුණු පාදයේ සලකුණ පැහැදිලිව පෙනෙන්නට තියෙනවා. මීට දින කීපයකට ප්‍රථම එම වතු යයේ වතුකම්කරුවෙකු විසින් මෙම පාසටහන දැක ඇති අතර ඒ පිළිබඳව මස්කෙලිය පොලිසියට දැනුම් දී තිබෙනවා. දකුණු පාදයේ මහපට ඇඟිල්ල, දබර ඇඟිල්ල, මැද ඇඟිල්ල, වෙද ඇඟිල්ල, සුළ ඇඟිල්ල පැහැදිලිවම දිස්වන අතර එම දකුණු පාදයේ පාසටහන අඟල් 3-5ක් පමණ එම ගල තුලට කිඳා බැස තියෙනවා. මවුස කැලේ ජලාශයට ඉහළින් කඳුබුදුනේ මෙම රක්ෂිතේ පිහිට ඇති අතර එම ස්ථානයේ කිසිවෙකු නොයන බවයි එම රක්ෂිතේ පහළින් පදිංචි වතුකම්කරුවන් පවසන්නේ. එම පාසටහන් මත වතුකම්කරුවන් කහවලින් සෝදා පූජා පවත්වනු ලබනවා. මෙම පාසටහන් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් කිරීමට පුරා විද්‍යා දෙපාර්තමේන්තුවද පැමිණ තිබෙනවා. අමුතු පාසටහන ශ්‍රීපාද රක්ෂිතයටත් ආසන්නේ. මොනහරි ඔබටත් අදහසක් තියෙන්න පුළුවන්. ඔබේ අදහසත් අපිට එකතු කරන්න. ඔබ දන්නා යම් කරුණක් වෙත්නම් ඒවත් අපේ එක්ක එකතු කරන්න. ඉතින් යාළුවනේ, ඔයා අපිව තවම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් පහත බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ඔයාට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් ලයික් කරලා, කමෙන්ට් කරලා ෂෙයා කරන්න. ඔයාට සුබ දවසක්.